हाई कोहमद तीन अलत वीडियो कराट अद वीडियो की मम ओल की यानी कोहमद तमंगे शरीर तीन अनवश रोम हर आकार शेव करें मुखद गुड़ाक दिनेसीकार शेव करें नति हेतु गुड़ाक आयट व्याकूल तत्व समहारे पिगमेंटेशन तत्व एम समहारे इंग्रोन अतिवेनवा समहारे अहम कैपिल इनफेक्षन अतिवेन गा इत मेवन व्याकूल तत्व गुड़ाक अतिवेनवा हर आकार ओनम के शरीर अनावाश रोम वेवेनवा इधिंग मे अनावाश रोम इवत्करा विविध क्रम तीन इध मे अतुरेंगे निवस दीम इतम पहासुंकर पुलवं क्रमेतमें मेन मे शेव किरीम की इधिंग सामान्यंग लंकावे गुड़ा बहुत कांतावांकरा मेन मे शेविंग की मेथड හැබැයි මෙන්න මේ ෂේවිං කියන මෙතඩ් එක අපි පාවිච්චි කරනකොට අපි දැනගත යුතු මූලික කරුණු කිහිපයක් තියෙනවා සාමාන්‍යයෙන් ෂේව් කරනකොට සිද්ධ වෙන්නේ අපේ ශරීරයෙන් මතු පිටට ඇවිල්ලා තියෙන කෙස් ගහ අපි කප්පාදු කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ නැතුව අර මුලින්ම උගුල් වල දැමීමක් නෙමෙයි ඉතින් මේ හේතුවෙන් සාමාන්‍යයෙන් ෂේව් කරලා දවස් 3ත් 4ත් විතර කාලයක් යන කාලය ඇතුළතදී නැවතත් අපේ කොණ්ඩ ගහ වැවීමේ ප්‍රවණතාවයේ තියෙනවා. ඉතින් මීටත් අමතරව ෂේව් කරන එකේ තවත් පැතිකඩක් තමයි ගොඩක් කලාවට අපි බ්ලේඩ් එකකින් ඒ මතු පිටට එන කෙස් ගහ කපලා දානකොට එතනදී බ්ලන්ට් කට් එකක් තමයි වෙන්නේ. එතකොට අර කෙස් ගහේ අග්ගෙස්ස ඊටාම තියුණු ආකාරයෙන් තමයි මේ විදිහට කපාදු වීමකට ලක් වෙන්නේ. එතකොට තමයි අපි ගොඩක් කලාවට අර කොණ්ඩ ගහ නැවත වැවෙද්දී අපි මෙහෙම අල්ලලා බලද්දී අර කටු කටු ස්වභාවයක් අපිට දැනෙන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම බලමු කොහොමද හරියාකාරව මෙන්න මේ ෂේවිං එක කරගන්නේ කියලා. ඉස්සල්ලාම ඔයගොල්ලෝ ෂේව් එකක් කරගන්න කලින් අනිවාර්යෙන් තමන්ගේ හම හොඳින් එක්ස්ෆෝලියේට් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මැරුණු සෛල සියල්ල ඉවත් කරගන්න ඕනේ. මේක ඉතාමත්ම වැදගත් මොකද ඔයගොල්ලෝ මැරුණු සෛල හොඳින් ඉවත් කරගෙන ස්කින් එක පොලිෂ් කරලා තියාගත්තම ඔයගොල්ලන්ට හරිම ලේසි ෂේවින් එක කරන්න. එතකොට හොඳට අර මතු පිට තියෙන මැරුණු සෛල ඉවත් වුණාට පස්සේ තවත් බොහොම අර සුමටව හැම එන්නම ෂේව් කරගන්න පුළුවන්. දෙවනි පියවර විදිය තින අනිවාර්යෙන්ම ඔයා ෂේව් කරන්න කලින් ඔයාගේ ශරීරය හොඳින් වතුරෙන් සෝදලා චුට්ටක් පෙඟෙන්න වගේ තියන්න ඕනේ. මේක ඉතාමත්ම වැදගත් ස්ටෙප් එකක්. ගොඩක් දෙනෙක් කරන්නේ නැති ස්ටෙප් එකක්. ටක් ගාලා ෂවයකට ගියා. ඔන්නෝහේ සමහර ඩ්‍රයි ෂේව් කරන අය පවා ඉන්නවා. මේක ඔයාගේ හැමට උනත් කරන්න පුළුවන් ලොකුම ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. පළවෙනි හේතුව ඇවිල්ලා මේ මෙහෙම සෝක් කරන එකෙන් එහෙමත් නැත්නම් වතුරෙන් චුට්ටක් පෙඟිලා තිබ්බම ඔයාගේ හෙයා ෆොලිකල්ස් පවා චුට්ටක් බුරුල් වෙන්න ගන්නවා. ඉතින් මෙමගින් ඔයා ෂේව් කරාට පස්සේ ගොඩක් වෙලාවට අර බ්ලන්ට් කට් එකක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ කෙස් ගහ හොඳට අර මොයිස්ට් වෙලා තියෙන අවස්ථාවක ඔයා මේ ෂේවින් එක කරොත් ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා ෂේව් කරනවා නම් ඉස්සල්ලාම ශරීරය හොඳින් එක්ස්ෆෝලියේට් කරන්න, මැරුණු සෛල ඉවත් කරගන්න, ඊළඟට හොඳින් ඇඟ සෝදලා ඉන්න. එතකොට අර වතුරට හොඳට ඔයාගේ හැම සොෆ්ට්න් වෙලා ඒතකම ඔයාගේ හෙයා ෆොලිකල්ස් පවා සොෆ්ට්න් වෙනකොට ඔයාට මේ රාජකාරිය කරගන්න ඉතාමත්ම පහසු වෙනවා. ඊළඟට තියෙන්නේ ඔයා හොඳ ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට වතුරෙන් ඔයාගේ ඇඟ මෙහෙම සෝදලා අහම ඔක්කොම සොෆ්ට්න් කරගත්තා කියලා කිසිම ෂේවිං ක්‍රීම් එකක් හරි නැත්නම් ඔයිල් බේස් එකක් හරි පාවිච්චි කරන්නේ නැතුව මොනම වෙලාවකදීවත් ෂේව් කරන්න යන්න එපා. මොකද මේ වගේන් ඔයාට අනිවාර්යෙන්ම ඔයාට ස්කින් කට්ස් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හැම ඩැමේජ් වීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ කිසිම ලුබ්‍රිකන්ට් එකක් නැතුව ඔයා ෂේව් කරොත්. ඉතින් ෂේව් කරනකොට ඔයාට ඉතාමත්ම පහසුවෙන් එක්කෝ සබන් පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් ෂේවිං ෆෝම් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි මගේ රෙකමෙන්ඩේෂන් එක තියෙන්නේ පුළුවන් නම් ඔයා පොල් තෙල් හරි ඒ වගේ ඔයිල් බේස් එකක් පාවිච්චි කරන්න. මොකද ෂේවිං ෆෝම් එකක් හරි සබන් හරි වගේ දේවල් පාවිච්චි කරොත් ඒක අපි ෂේව් කරලා ඉවර කරන කම්ම ඒක අපේ හැමේ තියෙනවා. එතකොට අපේ හැමේ තෙතමනේ අපේ හැමෙන් ගොඩාක් ඉවත් වෙලා යන්න පුළුවන්. මොකද ෂේව් කරනකොටත් ගොඩක් වෙලාවට අපේ හැම ඩ්‍රයි වෙන්න පුළුවන්. මොකද හැමේ තියෙන සීබම් ඔයිල් එකට උනත් රඳන්න තැනක් නැති වුනහම ගොඩක් වෙලාවට හැම ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් මේ නිසාම අපි තවත් ෂේවිං ෆෝම් එකක් හරි සබන් හරි පාවිච්චි කරනකොට තවත් අපේ හැම ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන් නම් පොල් තෙල් හරි කමක් නැහැ මොකක් හරි ඔයිල් බේස් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ රේසයකින් ෂේව් කරලා දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෂේව් කරන්න පාවිච්චි කරන රේසය එකක් තෝරා ගැනීමත් ඉතාමත්ම වැදගත්. සමහර අය මන් දන්නවා ගොඩක් වෙලාවල් වලට එක රේස් එකක් ගත්තොත් ඒක මාස දෙකක් විතර පාවිච්චි කරනවා. අර බ්ලේඩ්ස් මලකඩ කාලා වුණත් ඒත් අයින් කරන්නේ නැහැ, තියා ගන්නවා. සමහර තැන්වල චූටි චූටි මලකඩ තැන් තිබ්බත් ඒත් තියාගෙන පාවිච්චි කරනවා. ඉතින් එහෙම දේවල් කරන්න එපා. මොකද එතකොට තමයි ඔයාගේ හැම මේ ෂේව් කරනකොට කැපෙන්න බලන්නේ, ඩැමේජ් වෙන්න බලන්නේ. අන්න එහෙම වුණාම පුළුවන් තරම් ඔයා බලන්න ඕනේ හොඳට ෂාප් රේසර්ස් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් පුළුවන් නම් බ්ලේඩ් 3ට වඩා වැඩි බ්ලේඩ්ස් ප්‍රමාණයක් තියෙන රේසර් එකක් පාවිච්චි කරනක ඉතාමත්ම වැදගත්. මොකද එතකොට තමයි ඔයාට ස්මූත් ෆිනිෂ් එකක් එක්ක ෂේව් කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක පුළුවන් තරම් ඩිස්පෝසබල් රේසර්ස් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් එක වතාවක් හෝ දෙවතාවක් පාවිච්චි කරාට පස්සේ රේසර් එක විසික් කරලා දාන්න පුළුවන් තරමේ ඩිස්පෝසබල් රේසර්ස් තියාගන්නවා නම් ඒකත් ඉතාමත්ම වැදගත්. දැන් තමයි මූලිකම කාරණේ තියෙන්නේ ඒවිල කොහොමද හරියට ෂේව් කරන්න කියලා. ඉතින් ගොඩාක් දෙනේ හැම පැත්තටම ෂේව් කරනවා. ෂේව් කරන්න ගියාම ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් තමන් ෂේව් කරනකොට මේ ආකාරයෙන් උඩු අතට තමයි හැමතිස්සෙම ෂේව් කරන්න ඕනේ. මොකද එතකොට ඔයගොල්ලන්ට හොඳ ස්මූත් ෆිනිෂ් එකක් එක ක්ලීන් කට් එකක් ලබා ගන්න පුළුවන් ඔයා ෂේව් කරනකොට. ඒත් එක්කම දෙවනි කරුණ එතනදි වැදගත් වෙන්නේ ගොඩක් හැමත රේස් එක තද කරන්න යන්න එපා. මොකද මේ වගේ අත්දැකීම් මට මගේ ජීවිතෙත් වෙලා තියෙනවා. සමහර වෙලාවල අපි දන්නේ නැතුව ෂේව් කරන්න ගියම රේස් එක ගොඩාක් හැමත තද කරලා ෂේව් කරන්න යනවා. එතකොටත් ගොඩක් වෙලාවට අපේ හැම කැපෙන්න බලනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අත බුරුලට තියලා හැමත පැරලලි ස්මූත්වට ෂේව් කරොත් ඇත්තටම ඔයාට හොඳ ෂේව් එකක් කරගන්න පුළුවන්. ගොඩාක් හැමත තද කරන්න ඕනේ. ගොඩක් වෙලාවට හැමත තද කරලා අපිට ෂේව් කරන්න වෙන්නේ අපේ රේසර් එක ගොඩක් කලකට කැපෙන්නේ නැති තත්ත්වෙ තිබ්බොතින්. ඉතින් ඒක නිසා හොඳ රේසර් එකක් පාවිච්චි කරන්න ගොඩක් හැමත තද කරන්න යන්නත් එපා. මොකද ගොඩක් කලකට මේ රේසර් කට්ස් නැත්තම් රේසර් බම්ප්ස් එහෙම ඇති වුනහම ඒවා වල ඇති වෙන කැලල් සුවපත් කර ගැනීම ටිකක් අපහසු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා රේසර් කළ යුත්තේ කොපමණ දවසකට පාරක්ද? සාමාන්‍යයෙන් ඔයා රෙගියුලි නැත්නම් දිනපතා ෂේව් කරන එක්කෙනෙක් නම් ඔයාගේ ශරීරයේ අනවශ්‍ය රෝම පුළුවන් තරම් ඒක බලන්න ඔයා සතියට දවස් 3ක් විතර කරන්න පමණක්. මොකද කියන්නේ මැක්සිමම් සතියට දවස් 3ක් විතරක් කරන්න. මොකද ඊට වඩා කරන්න යන්න එපා. මොකද මෙමගින් ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ ස්කින් එක ඩැමේජ් කරන්නත් පුළුවන් නිසා. ඉතින් රේස කරලා ඔක්කොම ඉවර කරාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම හැම හොඳින් පිරිසුදු කරලා ඉවර වුණාට පස්සේ හැම තෙත මාත්තු කරලා අනිවාර්යයෙන්ම ඇලෝවේරා ජෙල් ආලේප කරන්නත් අමතක කරන්නේ. ඉතින් මෙන්න මේ කොමාරිකා ජෙල් සාමාන්‍යයෙන් හැමත හරි ඉක්මනින් අබ්සෝබ් කරනවා. ඉතින් මේ නිසාම අපි එතනින් එහාට හොඳ මොයිස්චරයිස් එකක් පාවිච්චි කළ යුතුමයි. හැබැයි මතක තියාගන්න දැන් මොයිස්චරයිස් කියලා කිව්වම පුළුවන් තරම් ස්වභාවික මොයිස්චරයිසර්ස් වලට යන්න ෂේව් කරපු දවස් දෙක පළවෙනි දවස් දෙක ඇතුළත. මොකද මේකට හේතුව ඇල්කොහොල් සහිත නිෂ්පාදනයන් මොනම වෙලාවක දිවක්වත් ෂේව් කරලා දවස් දෙකක් ඇතුළත ගන්න එපා. ඔයා නිතර ෂේව් කරන කෙනෙක් නම් ඇල්කොහොල් සහිත මොයිස්චරයිසර් එකක් පාවිච්චි කිරීමෙන් වළකින්න. මොකද මෙන්න මේ ඇල්කොහොල් අපි හිතාගෙන ඉන්න ඉස්සර අර මූණ ෂේව් කරාම කට්ටිය ආෆ්ටර් ෂේව් ගන්නවනේ. ඉතින් එතකොට අපි හිතනවා කමක් නැහැ ඔය ඕඩිකොලොන් ඒත් එක්කම ඇල්කොහොල් තියෙන මොයිස්චරයිසර්ස් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැයි කියලා. හැබැයි මේක මම පුද්ගලික අත්දැකීමෙන් දන්න දෙයක්. ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය ෂේව් කරලා ඉවර කරාට පස්සේ ඔය ඇල්කොහොල් බේස් මොනවා හරි යම් දෙයක් අපේ ඇඟි ගෑවුනොත් හරි මන්ට දැවිල්ල ගන්නවනේ. මෙන්න මේක ඇත්තටම අපේ හැම ක්‍රියාකාරී කියන්නේ ක්‍රියාත්මක වෙනවා අපිට පෙන්නනවා අපේ හැම ඩැමේජ් කරනවා කියලා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔයා ඇලෝවේරා ජෙල් පාවිච්චි කරාට පස්සේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන ඇල්කොහොල් නැති මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්නත් හොඳින් මතක තියාගන්න. සාමාන්‍යයෙන් මම ෂේව් කරලා ඉවර කරාට පස්සේ මම පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම මගේ ස්කින් ෂයින් එක. මොකද එහි 100% අන්තර්ගත වෙන්නේ natural
ඕගනික් ඔයිල්ස් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඊටත් අමතරව එහි තියෙන අමුද්‍රව්‍ය උදව් කරනවා මට මගේ හැම කැපිලා තියෙනවා නම්, එමත් නැත්නම් හැම යම් ආකාරයකින් ඩැමේජ් වෙලා තියෙනවා නම් මගේ හැමට හොඳ චෙතමනයක් පෝෂණයක් දෙන එකටත් අමතරව මගේ හැම නැවතත් යථා තත්ත්වයට පත් කරන්න රිපෙයා කරන්න මට ස්කින් ෂයින් එක උදව් වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ස්කින් ෂයින් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඕනම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් හදලා තියෙන මොයිස්චරයිසර් එකක් ඒ දවස්වලට පාවිච්චි කරන්න විශේෂයෙන්ම. මොකද ඇල්කොහොල් බේස්ඩ් නිෂ්පාදන පාවිච්චි කරොත් වෙන්නේ ඔයාගේ හැම ගොඩක් අඳුරු පැචර්ස් හරි අඳුරු වෙන්න බලනවා වැඩි. නැත්නම් පිග්මන්ටේෂන් පැචර්ස් එන්න ගන්න තියෙන අවකාශයේ ඉතාමත්ම ඉහළ. ඉතින් තවත් කරුණක් ඇවිල්ලා මෙන්න මේ ඉන්ග්‍රෝන් සහ ඉරිටේෂන්ස් ඇති වෙන එක ෂේව් කරාම. ඉතින් මේකට මූලික කරුණක් වෙනවා විශේෂයෙන්ම තමන්ගේ රහස් ප්‍රදේශයන් වගේ ෂේව් කරන එක්කෙනෙක් නම් ඔයා පුළුවන් තරම් ටිකක් අර සැහැල්ලු ඇඳුම් අඳින්න. ගොඩක් වෙලට කපු නැත්නම් කොටන් වලින් හදපු පෑන්ටිස් හරි ටිකක් ලූස් පෑන්ටිස් අඳින්න. ලූස් කියවම ගොඩාක් ලූස් ඒවා නෙමෙයි. මං කියන්නේ අර සමහර අය අඳිනවා ගොඩාක් ටයිට්වට අඳිනවා. එහෙම අඳින්න යන්න එපා. මොකද දැන් අපි ප්‍රැක්ටිකලි කල්පනා කරොත් කෙස් ගහ වැවෙන්න එළියට එන්න යාට ඉඩ තියෙන්න ඕනේ. එහෙම ඉඩ නැති වුණාම එයා කරන්නේ නැවතත් හැරිලා තම අපේ හැමතම හැම පැත්තටම වැවෙන්න ගන්නවා. එතකොට එහෙම වැවෙනකොට ගොඩක් වෙලාවට අර ෂේව් කරනකොට මම මුලින් කිව්වා වගේ අර කෙස් ගහේ බ්ලන්ට් කට් එකක් නේ තියෙන්නේ. එතකොට අපේ හැම පසාරු කරගෙන නැවතත් හැම ඇතුළට යෑමේ අවකාශය තියෙනවා. ඉතින් මෙමගින් අපේ හැම අඳුරු වෙන්නත් පුළුවන්. ඒත් එක්කම අපේ හැම ගොඩක් වෙලාවට අර කසනවා වගේ ගතිය ගොඩක් අපිට දැනෙන්නේ මේ වගේ වුණාම. ඒත් එක්කම අපේ හැම තුවාල වෙන්න පුළුවන්, ඉරිටේෂන්ස් වෙන්න පුළුවන්. මේ වගේ තුවාල වීම වලට බැක්ටීරියා එකතු වුණොත් එහෙම බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේවල් ගැන වැඩි සැලකිලිමත් කමක් ලබා ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් කොහොමත් ඔයා ෂේව් කරන එක්කෙනෙක් නම් ඉතාමත්ම හොඳයි. සතියකට පාරක් හරි එක්ස්ෆෝලියේට් කරනවා නම්, ෂේව් කරන්න කලින් දවසේ එක්ස්ෆෝලියේට් කරනවා නම් ගොඩාක් හොඳයි. එහෙමත් නැත්නම් සාමාන්‍ය පුරුද්දකට වගේ සතියට දවසක් හරි ඔයා එක්ස්ෆෝලියේට් කරන එක ඉතාමත්ම වැදගත්. තමන්ගේ අහමේ තියෙන මැරුණු සෛල ඉවත් කරගෙන හැම හොඳට ස්මූත්වට පවත්වාගෙන යන්න ආසනම්. ඉතින් පුද්ගලිකව මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කොස්මෝ බියුටි කොස්මෙටික්ස් එකේ තියෙන අලුත්ම සාමාජික ස්කින් පොලිෂ් බොඩි ස්ක්‍රබ් එක. ඉතින් මේක ගොඩාක් හොඳයි. මොකද මෙහි අන්තර්ගත වෙලා තියෙන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍යය. කිසිම ආටිෆිෂල් දෙයක් මෙහි අන්තර්ගත වෙන්නේ නැහැ. ප්ලස් මෙහි තියෙන ඉන්ග්‍රීඩියන්ස් මට උදව් වෙනවා මගේ හැම හොඳින් පොලිෂ් කරලා මැරුණු සෛල ඉවත් කරලා ඒත් එක්කම මගේ හැමට හොඳ ග්ලෝ එකක් එකතු කරන්න මෙන්න මේ ස්ක්‍රබ් එක මට උදව් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ඕනම ස්ක්‍රබ් එකක් ෂේව් කරන්න කලින් තමයි කරන්න ඕනේ. කවමදාකවත් ෂේව් කරලා ඉවර කරාට පස්සේ එක්ස්ෆෝලියේට් කරන්න යන්න එපා. තමන්ගේ හැම ඩැමේජ් වෙන එක පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගන්න සතියකට එක දවසක් හරි අඩුම වශයෙන් අනිවාර්යෙන් හැම ස්ක්‍රබ් කරන්න, හැමතිස්සෙම ෂේව් කරන්න කලින් තමයි ඔයා ස්ක්‍රබ් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දැනුවත් වෙන්නේ නැති මේ ෂේවිං ගැන කියලා. මම දන්නවා ගොඩාක් දෙනෙට ගොඩක් ප්‍රශ්න තියෙනවා ෂේවිං සම්බන්ධව. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක කරන්න මම හිතුවේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් අමතක කරන්න එපා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.